රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් මුලින්ම පැමිණ සිටින සියලු දෙනාටම මේ 2021 වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි 2020 වසර ගිය වසර ආරම්භ වෙද්දී සුබ නව වසරක් වේවා කියලා පැතුවා. හැබැයි ඒ අවුරුද්ද අවසන් වෙනකොට එය ලෝකයටම අර්බුදකාරී ඒ වගේම සෞඛ්‍ය පිළිබඳ අපිට නැවතත් සිතා බලන්න සිද්ධ වෙන කොරෝනා වසංගතයෙන් ගිලිගත් වසරක් බවට පත් වුණා පසුගිය වසරම. වගේම අපි 2020 21 ආරම්භ වෙනකොට සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ සාමය සතුට පිරිසු බලුත් අවුරුද්දක් වේවා කියන. හැබැයි 2021 දී බොහෝ දෙනෙක් පැතුවේ නිරෝගී සුව වසරක් වේවා සුව නව වසරක් වේවා කියලා තමා පත්තන්න සිද්ධ වුණේ. ඒ මොකද නිරෝගීකම කියන එක කොපමණ වැදගත්ද කියන කාරණේ අපිට කොරෝනා වසංගතය කියා දෙනවා. කොරෝනා වසංගතයේ අපි ඉගෙන ගන්න පාඩමක් තමයි health in all policies සෞඛ්‍ය සෑම ප්‍රතිපත්තියකම අන්තර්ගත විය යුතුයි කියන කාරණය. කියන්නේ අපිට සෞඛ්‍ය අහෝසි වුණාම එහෙම නැත්නම් health එක නැති වුණාම තමයි එහි වැදගත්කම දැන තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අහෝසි වුණොත් එය ආර්ථිකයට සමාජයට ඒ වගේම අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට බලපානවා. ඒකයි අපි health in all policies කියන්නේ. ඉතින් මේ 2021 වසර අපිට වෙනදට වඩා අභියෝගාත්මක වසරක්. මොකද අපිට වසංගත දෙකක් තියෙනවා මුණ දෙන්න. එක් වසංගතයක් තමයි මේ කොරෝනා වසංගතය. අපි දැන් මුණ දෙමින් සිටිනා මුළු ලෝකයේ මේ වසංගතයට මුණ දෙමින් ඉන්නවා. නමුත් ඒ කොරෝනාත් එක්ක අපිට දැඩි අර්බුදයක් වෙලා තියෙන්නේ. මේ බෝ නොවන රෝග වසංගතයක්. එහෙම නැත්නම් අපි කියනවා non communicable disease NCD. දියවැඩියාව, පිළිකා, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාව ආශ්‍රිත රෝග, හෘද රෝග, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය එවැනි බෝ නොවන රෝග වසංගතයකිනුත් අපිට නොපෙනෙන වසංගතයක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝකයේ මිය යන සංඛ්‍යාව ගත්තහම මේ සාමාන්‍ය මිය යන අයගෙන් 70-73% අතරම මිය යන ප්‍රධානම හේතුව මේ බෝ නොවන රෝග. ඒ වගේම අපි දැන් මේ කොරෝනා වසංගතයෙන් කියා දෙන අනිත් පාඩම තමයි කොරෝනා වසංගතයේ මේ පිළිබඳ අධ්‍යයනය කරද්දී වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් පිළිගැනීමක් තියෙන ලැන්සට් ජර්නල් එකේ ඒ වගේම BMJ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පිළිගත් සංගරා පසුගිය වසරේ මේ කොරෝනා වසංගතය පිළිබඳ අධ්‍යයනය කරලා පෙන්වා දෙන කාරණයක් තමයි මේ බෝ වන වසංගතයත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක බෝ නොවන රෝගවල තියෙන කිට්ටු සම්බන්ධතාවය. කියන්නේ එම සංගරාය හඳුන්වන්නේ ට්වීන් එපිඩමික් බිට්වීන් කොරෝනා ඇන් NCD. ඒ කියන්නේ NCD කියන්නේ බෝ නොවන රෝග සහ කොරෝනා අතර ඉතාමත් කිට්ටු නිවුන් සම්බන්ධයක් තියෙනවා කියන කාරණය තමයි පැහැදිලි කරලා කියන්නේ. ඒ වගේම ගිය වසරේ ජූලි මාසයේදී ඉතාලිය මේ කොරෝනා සම්බන්ධ මරණ පිළිබඳ අධ්‍යයනය කරලා උන් පෙන්වා දෙන කාරණයක් තමයි ඉතාලියේ සිදු මරණ අධ්‍යයනය කරලා 96.2%ක්ම සිදු කොරෝනා මරණ 96.2%ක්ම ඒ සිදුණු මරණ බෝ නොවන රෝගයක් සහිත පුද්ගලයෙක් තමයි ඉතාලියේ මරණයට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ බෝ නොවන රෝග වසංගතයට අපි නිවැරදිව මුහුණ දුන්නොත් මේ බෝ නොවන රෝග නැත්තම් කොරෝනා කියන්නේ සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක්. අපිට මේ කොරෝනා වසංගතයක් වෙලා අය ලෝකෙටම අර්බුදකාරී දෙයක් වෙලා තියෙන්නේ බෝ නොවන රෝගයකුත් අපිට තියෙන හින්දායි. මේ බෝ නොවන රෝග වසංගතය මුදවා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන කාරණයක් තමයි බෝ නොවන රෝගයක් අපිට සටන් කරන්න තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි අපගේ පාරම්පරික ආහාර රටාවට පුරුදු වීම. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයම ඔවුන්ගේ 2003 සංගරාමගින් මේ පිළිබඳ අධ්‍යයනය කරලා පෙන්වා දෙනවා. අපගේ පාරම්පරික ආහාර රටාවට යාම තුළින් අපිට බෝ නොවන රෝග සමග සටන් කරන්න පුළුවන් කියන කාරණය. ඒකට අපගේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය අපේ සංගමේ සභාපතිතුමන් මේ පිළිබඳ විශාල උනන්දුවක් තියෙනවා. මේ පාරම්පරික ඥානය ජනගත කිරීම එතුමාගේ ඒ දැක්මට අනුව
අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ජනතාව නිරෝගී කිරීමේ පරමාර්ථයෙන් තමා මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කරන්නේ. හැබැයි මේ ජනතාව නිරෝගී කරනවා කියන එක අපි හිතනවට වඩා අමාරුයි. ඒ අමාරු බව පහුගිය දවස් දෙක තුන පොඩ්ඩක් බැලුවොත් කොපමණ අමාරුද කියන එක තේරෙනවා. නිරෝගී කරන්න ගියාම සෑහෙන මඩකණ්ඩ වෙනවා. සෑහෙන අවලාද වලට අසන්න සිද්ධ වෙනවා. අපගේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා ළමා රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යතුමෙක්. එතුමා රෝගීන්ව හැමදාම සමග ගැටෙන පුද්ගලෙක්. ඒ වගේම එතුමාගේ වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරුන් මේ කොරෝනා වසංගතය එක්ක අපි වැඩ කරන අය. අපි දන්නවා වෛද්‍යවරයෙක්ට ඕන වෙලාව කොරෝනා රෝගී ආශ්‍රිතයෙක් හෝ රෝගියෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට වෛද්‍යවරුන්ට නායකත්වය දෙන එතුමා මේ කොරෝනා රෝගයට බය වෙලා හැංගිලා කියලා මතවාදයක් පවා සැතැම් මාධ්‍ය උත්සාහ කරනවා මේ බය පුද්ගලයෙක් මේ නිරෝධායනය වෙන්න බය පුද්ගලයෙක් හැංගිලා ඉන්නවා කියන මතවාදයක් ජනගත කරන්න සමහරක් මාධ්‍ය ආයතනයක් විශාල උත්සාහයක් පහුගිය දින කීපය දැක්කා. ඒකෙදී අපි ටිකක් විශ්ලේෂණය කරලා බැලුව ඇයි මේ එච්චර ඒ වගේ බොරු කතාවක් කියලා. මෙතන මේ ගෙදර එතුමා සමගම සේවය කරන වෛද්‍යවරුන් කීප දෙනෙක් කෑම ගත්තහම මේක ප්‍රිය සම්භාෂණයක් කියලා එතුමා හැංගිලා ඉන්නවා කියලා ඇයි මේ විශාල කතාවක් නැව්වේ ඇයි කියලා අපි පොඩ්ඩක් බැලුවාම අපිට තේරුණ දේ තමා ඒ ආයතන යැපෙන්නේ මේ කිරිපිටි සමාගම් ඒ වගේම දුම්වැටි මධ්‍යසාර ඒ වගේම අපිව රෝගී කරන බහුජාතික සමාගම් ප්‍රවර්ධනය කිරීම තුලින් තමයි ඒ ආයතන යැපෙන්නේ. එතකොට අපි ජනතාව නිරෝගී කරන්න උත්සාහ කරනකොට අපිට ඉතින් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා ඒ මඩවලට ඒ අවලාද වලට ඒ අපි දන්නවා මාකටිං සඳහා ඒ අය විශාල මුදලක් යොදවනවා. වෛද්‍යවරු විදිහට අපි ජනතාව නිරෝගී කරගන්න තමා උත්සාහ කරන්නේ. ඉතින් මේ තියෙන අර සුර අසුර යුද්ධය වගේ යුද්ධයක් ජනතාව නිරෝගී කරගන්න අපි ධර්ණ උත්සාහයේදී රෝගී කරන පාර්ශවය ජනතාව රෝගී වෙලා ඉන්නවට කැමති පාර්ශවය කරන මඩ ප්‍රචාර තමයි. හැබැයි ඒවලට අපි සැලෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා ඒවලට සැලන පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම අද උදේ ඊයේ දිනේ එතුමා PCR පරීක්ෂණයට භාජනය වුණා. ඒ PCR පරීක්ෂණයත් නෙගටිව්. හැබැයි එතුමාට අද මෙතනට පැමිණීමට නොහැකි වෙන්නේ නිරෝධායන නීති අනුව දින 14ක් එතුමා නිරෝධායනයේ සිටිය යුතු හින්දා. ඉතින් අපි මේ ජනතාව නිරෝගී කිරීමේ වැඩපිළිවෙලේ අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට කිරිපිටි වලින් සිදුවෙන හානි දුම්වැටි මධ්‍යසාර පිළිබඳ අපේ විශාල දැනුවත් කිරීමක් කරනවා ජනතාව. ඒ වගේම පාන් පිටි ඒ වගේම අපි මෙවැනිම කතිකාවතක් මීට පෙරත් සංවිධානය කළ පොල් තෙල් සම්බන්ධයෙන් ඒ වගේම පාරම්පරික හාල් පිළිබඳ ඉතින් අපගේ මේ ගිලිහෙමින් පවතින පාරම්පරික ජනනාණය ජනගත කිරීමේ මේ වැඩසටහන් මාලාවේ මේ අපේ කිතුල් කියන වැඩසටහන අද දිනේ අපිට මේ මෙලෙස සංවිධානය කර ගැනීමට අපිට සහයෝගය දුන්නේ මේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ එහි රාජ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යතුමන් ඇතුළු නිලධාරීන්ගෙන් ලබා දෙන සහයෝගය අපි ඉතාමත් අගය කරනවා. මොකද අපිට පුළුවන් වෙලා තියෙනවා අද වෙනකොට ජනතාව නිරෝගී කරන මේ වැඩපිළිවෙලට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ සම්බන්ධයේ රාජ්‍ය අනුග්‍රහයත් ලබාගෙන ජනතාව නිරෝගී කිරීමේ ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නට. ඉතින් මේ සම්බන්ධයෙන් මම කිතුල් සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ පිළිබඳ විද්වතුන් ව්‍යවසායකින් මෙහි පැමිණ සිටිනවා. ඒ සියලුම විද්වත් මහත්වරුන්ව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ව්‍යවසායකින් අද අපිට උදෑසන භෝජන සංග්‍රහය සඳහා ඒ එක්තරා නිශාන්ත කස්තුරි මහතා එක් ව්‍යවසායකෙක් අපිට ඒ ආහාර ලබා දෙනවා. එතුමා අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අහම්බෙන් හඳුනාගත් ව්‍යවසායකෙක්. එතුමා පවා අද මෙතනට අපිට සම්බන්ධ කර ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන මේ වැඩමුළුව සඳහා පැමිණ සිටින අපිත් එක්ක නිතරම ලෙන්ගතුව කටයුතු කරන අමාත්‍යතු දෙපළක් ඉන්නවා මෙතන. කැබිනට් අමාත්‍යවරුන් දෙපළක් අපේ බන්දුලගුණවර්ධන අමාත්‍යතුමන් ඒ වගේම වෛද්‍ය රමේෂ් පතිර අමාත්‍යතුමන් ආදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
අමාත්‍යංශ ලේකම්වරුන් සියලු දෙනාම පිළිගන්නවා. ඒ වගේම මේ විද්වත් කතිකාවට සහභාගී වන අපගේ මාධ්‍යවේදී හිතවතුන්වත් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. මේ අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ජනතාව නිරෝගී කර ගැනීම සඳහා. මේ 2021 වසර අපි අදිටන් කරගමු. ජනතාව නිරෝගී කරගත්තොත් අපිට මේ කොරෝනා වසංගතය අමාරු වෙන්නේ නැහැ. මුහුණ දෙන්න 2021 වසර අපිට ජය ගන්න පුළුවන්. ස්තුතියි.